තාත රටරස්සාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. ඒවයින් තමයි තෙල් ගේන්නේ, බෙහෙත් ගේන්නේ, කෑම ගේන්නේ, ඔක්කොම ගේන්නේ. එනිසා අද ලෝකයට ගැලපෙන අලුත් වෙළඳ පොළවල් නිර්මාණය කරන්න ඕන. අපි මේ ඌලා ගන්න බැරි විදුලි බිල යම් ප්‍රමාණයකින් අඩු කරන්න ඕන. වතුර බිල යම් ප්‍රමාණයකින් අඩු කරන්න ඕන විශේෂයෙන්ම සමාජයේ පල්ලෙහාම ඉන්න මිනිස්සුන්ට. ඒ වගේම බදු ආදායම හැමෝටම ගැළපෙන මට්ටමට ගේන්න ඕන. අලුත් ආදායම් මාර්ග බිහි කරන්න කොළඹ ආර්ථික නගරය මූල්‍ය නගරයක් බවට පරිවර්තනය කරලා ඒ වයි තොරතුරු තාක්ෂණ ආයෝජන කලාප දාලා මූල්‍ය ආයෝජන කලාප දාලා නගරය ආර්ථික නගරයක් බවට පත් කරන්න ඕන. දැන් උදාහරණයක් කියන්න. දැන් සෞදි අරාබියාව අවුරුද්දකට තෙල් වලින් හොයන ඩොලර් බිලියන 130ක්. අල්ලපු රටේ ඉන්දියාවේ එක තෙල් කඳුලක් නැතුව තොරතුරු තාක්ෂණය හොයනවා ඩොලර් බිලියන 130ක්. ඇයි අපට ඒකෙන් 10%ක්වත් කරන්න බැරියේ? එනිසා ඒක කරන්න දැක්මක් තියෙන නායකයෙක් වගේම හොඳ කණ්ඩායමක් ඉන්න ඕන. මොකද ලෝකයේ තාක්ෂණික විශ්වදායක කියලා දෙන විදිහට අද අපිට ලෝකේ හුදකලා වෙලා දූපත් මානසිකත්වයෙන් ඉන්න බෑ. එහෙම ගිහිල්ලානේ අපි කෙලවත්තේ. එනිසා දක්ෂ කණ්ඩායමක් ඉන්න ඕන. කණ්ඩායම කොහෙද ඉන්නේ? කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගයේ පමණයි කියන එක මම තමුන්නාසලෙන් කියන්න කැමතියි. දැන් බලන්න අන්ද්‍ර කුමාර් දිසානායකට පුළුවන් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න? ටෙලිවිෂන් වලට පුළුවන් ද ලෝක බැංකුවත් එක්ක කතා කරන්න? ලාල් කාන්දර පුළුවන් ද ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක කතා කරන්න? එහෙම නැත්නම් වසන්ත සමරසිංහට පුළුවන් ද පැරිස් ක්ලබ් එකත් එක්ක කතා කරන්න? එනිසා කණ්ඩායමක් ඉන්න ඕන. ඒ කණ්ඩායම දැක්මක් ඇති නායකයෙක් ඉන්න ඕන. අන්න ඒ තැන සමගි ජන බලවේගයේ පමණයි කියන එක මම තමුන්නාසලට කියන්න කැමතියි. දැන් එක එක්කෙනා කියනවා පොදු අපිස්ස ගියා රනිල් වික්‍රමසිංහ මහත්තයලු. කොහෙද තීරණය කරවදී නේම? පොදු අපේක්ෂක වෙන කවුරුවත් නෙමෙයි සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරලා තියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි ඊළඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක කියලා. හරිද? දැන් මේ කට්ටිය කියනවා මේ UNP එකයි අපි එකතු වෙන්න ඕන කියලා. ඒකට පොඩි උත්තරයක් කියන්න ඕන. අපි වෙන්වෙච්ච හේතු තියෙනවා. ඒ වෙන්වෙච්ච හේතු එකක්වත් නිවැරදි වෙලා තියෙනවද? දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙලා අවුරුද්දයි. පාක්ෂිකයන්ට මොකද උනේ? පාක්ෂිකයන්ට මොකද උනේ? ආ අඩුම ගානේ මේ අවුරුද්ද ඇතුළත එක රැස්වීමක් තියෙලා නැහැ. ජන රැලියකට ගිහිල්ලා නැහැ තුමා. හරිද? ඇයි යන්න බෑ? ඒක එක. ඊළඟට එතුමා වට කරගත්තු කොළඹ හතේ කණ්ඩායමනේ රජ කරන්නේ. දෙමේ ඊයේ පෙරේද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අපේ ආරංචි විදියට මේ අලුත් නීතියක් ගෙනල්ලා. මොකද්ද? නායකයා තෝරන බලයයි අයින් කරන බලයයි කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අයින් කරලා විධායක සභාවට දාලා. ඒ කියන්නේ ලොක්ක දන්නව ඊළඟ ඡන්දයෙන් පරදිනව ආයි පාර නායකත්ව තියාගෙන පාර්ලිමේන්තුව වෙන්න ඔය. දැන් අපි ගිහලා දැක් ගන්නවද ඔකට? ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ, ඒ නිසා දැන් මේ ඔක්කොම මාධ්‍ය සම්දර්ශන දාන්නේ, මේ ඔක්කොම නාද්‍ය සම්දර්ශන දාන්නේ ණය ගෙවන්න නැතුව සැප්තැම්බර් මාසේ ලෝක බැංකුවෙන් මේ ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලේ මේව කණුව අපි නැවත ගෙවන්න ඕන. සමහර විට ගත්තු ණයට මොරටෝරියම් එකක් හම්බුණත් පොලිය ගෙවන්න වෙනවා, ආනයනේ අරින්න වෙනවා. එතකොට ඩොලර් එළියට යනවා. සැබෑ ප්‍රශ්නය මතුවෙන්නේ මේ වෙලාවට. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන අපේ සමාජ වෙළඳපොළ ආර්ථික දැක්ම තුළ ආදායම් වැඩි කරන අලුත් ක්‍රම ගෙනල්ලා රටේ ආදායම් වැඩි කරාම මේ බාල මේ මාෆියාවට තිත බියලා ජනතාවට ජීවත් වීමේ අයිතිය උදා කර දීමේ වක්කීම සමගි ජන බලවේගයෙන් බාර ගන්නවා කියන එක මම පැහැදිලිව කියන්න ඕන. ඉස්කෝලේ යන්නේ නැති හැම ළමයෙක්ටම පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරලා එයාලව ඉස්කෝලේ යවන්න පුළුවන් පරිසරයක් අපේ ආණ්ඩුව කදලා අපි නිර්මාණය කරනවා. ඒ වගේම හම්බ කරන මුදලින්
පුළුවන් විදියට බඩු මිල පාලනය වෙන්න ඕන. ඒව නෙවෙයිද මූලික දේව? ඒ වගේම බුද්ධි ගලණය නතර කරන්න ඕන. බුද්ධි ගලණය නතර කරන්න නම් තරගකාරී වෙළඳ පොළක් මේ රට ඇතුළේ නිර්මාණය කරන්න ඕන. ණය අරගෙන බාරු ලබන ආයතන ගෙනියන එක නෙමෙයි අපේ ප්‍රතිපත්තිය. ණය අරගෙන ණය ගෙවන්න මුළුවන් මට්ටමේ ආදායම් මාර්ග වැඩි කරන තැන් වලට ආයෝජනය කරන්න. දැන් ඕන කම්පැනියක් වුණත් ගෙනියන්නේ ඕඩී ෆැසිලිටියක් අරගෙන. ඒකෙන් ව්‍යාපාර කරලා හම්බ කරන මුදලෙන් ණයත් කියලා ලාභෙකුත් ගන්නවා. ඒක කම්පැනියකට කරන්න පුළුවන් නම් රටක් විදිහට අපිට කරන්න බැරියයි. අනේ ඒ නිසා එවැනි වැඩපිළිවෙලක් තමයි අපි ගෙන්නේ. ඒ නිසා අවසාන වශයෙන් මම කතා නවත්තන්න කලින් කියන්න ඕන. දැන් කවුරු හරි යවුවොත් අපි මාලිමාවට කියලා යවුවොත් මොකටද කියලා අහන්නකෝ. අවුරුදු 53ක් මේ රට විනාශ කරේ කට්ටිය තමයි. මෙතන ඉන්න වැඩි හිටියෝ මට වැඩිය දඩම මම නම් ඒ කාලේ පිළිදෙලත් නැහැ. 1970 සිරිමාව මෙතනිය දේශීය ආර්ථිකය ගේනකොට 71 කැරල්ලක් ගෙනල්ලා රටට කියලා යවුවා. ඊට පස්සේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ආර්ථිකය විවෘත කරලා ප්‍රසාරණය කරද්දී ඒ වෙලාවේදී 83 වැඩ වර්ජනයක් ගෙනල්ලා රටට කියලා යවුවා. ඊට පස්සේ 89 දී ප්‍රේමදාස මහත්තයාම ඇඟලු කර්මාන්තශාලා උදාගම්මා නාදනකොට මේ පීසනය කඩලා රටට කියලා වන්න හැදුවා. පොඳ වෙලාවට එතුමා බය වුණේ නැහැ. ඒ වෙලාවේ ප්‍රේමදාස මහත්තයා බය වුණා නම් අපි ඉවරයි. ඊට පස්සේ 2001 දී හරිද 2001 දී අපි ආණ්ඩුව තියලා යලි පුබදම ශ්‍රී ලංකාවට සරවන ගේනකොට උද්ඝෝෂණ කරලා වැඩ වර්ජන ගෙනල්ලා මේ රටේ හිටපු අපේ ආයෝජකයන්ව එළවල ඒ වැඩසටහන කඩා කප්පල් කර දැම්මා. අද සමහර අවුරුදු 20-21 කොල්ලෝ මේව දන්නේ නැතුව අපි මාලිමාවට කියනවා උන් ඉපදෙනකොට මේ රට කෙලෙව්වෙත් මේ මාලිමාවේ කට්ටියම තමයි. ඊට පස්සේ සුනාමි හොරා බව දැන දැනම චෝදනා එල්ලලා තියද්දී රාජපක්ෂලා බලයට ගේන්න වේදිකාවක් ගන්න කියලා ගයක් ගන්න කියලා මේ රට හොරුන් අතර පත් කරත් ඒගොල්ලෝ. පස්සේ චන්දිකා මැතිණියක් එකතුලා වැවුදාහ කදන කුවා හදපු එකක් තියෙනවද? දැන් අන්ද්‍ර කුමාර කුසිකාරම ඇමති වාරි මාර්ග ඇමති එක වැවක් හදලා තියෙනවද? දැන් ලාල්කාන්ත ග්‍රාමීය කර්මාන්ත ඇමති හදපු සමුපකාරයක් නැහැ. අර ගාල්ලේ ලාල් මොකද්ද මට නම් මතකත් නැහැ. මේ දීවර ඇමතිලා හිටියේ මේ ගාල්ලේ කෙනා එක මහණු පැටියක් හදලා තියෙනවද? හැබැයි කටින් බතලකොල හිටවලා තියෙනවා විජේසිංහව. ඊට පස්සේ මොකද කරේ? ඊට පස්සේ තව දේවල් තියෙනවා මෙතන කියන එක හරි නැහැ. ඒ වගේම මේ ජනතාවගේ දැන් ජේවීපී කාර්යයෙන් හයියෙන් ආපු රාජපක්ෂ පවුල ගත්තු ණයවලුයි රටේ දේපළවලුයි හොරකම් කරලා මේ රට බංකොලොත් කරාම අරගලේ ආවයින් පස්සේ ඒ අරගලේ අඩ කරලා දැම්මෙත් මේ ජෙප්පු ටිකම තමයි. නේද? පුතුම ඉරිසියාවක් කෝක්කමක් තියෙන්නේ. ඒ නිසා ඉරිසියාවක් කෝක්කම තියාගෙන කණ්ඩායමක් නැතුව වැඩපිළිවෙලක් නැතුව කය ගහලා කටවුල් කරලා විතරක් රට හදන්න බෑ. ඒ නිසා රට හදන්න ජනතාව ගැන හිතන පපුවේ දෙතමනයක් තියෙන්න ඕන. ඒ පපුවේ දෙතමනය තියෙන නායකයෙක් එක්ක හරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ජාත්‍යන්තරයේ ගනුදෙනු කරන්න වේගෙන් වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් ඉන්න ඕන. ඒ කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගයේ පවණයි කියමින් අවසාන වශයෙන් අපි කියන්න ඕන ඔබතුමන්ලා සියලු දෙනා එකතු වෙලා අපිට සමගි ජන බලවේග ආණ්ඩුව පිටවන්න මේ රට හරි පාරට ගේන්න මේ රටේ ජනතාවගේ දුක් විඳින ජීවිත පරිවර්තනයකට ලක් කරන්න බඩපිල පාලනය කරන්න ඉස්කෝලේ යන්න ළමයින්ව ඉස්කෝලේ යන්න පුළුවන් මට්ටමට ගේන්න හම්බ කරන මුදලින් කාලාදලා ජීවත් වෙන්න පුළුවන් නිදහස් මනසකින් ජීවත් වෙන පුළුවන් රටක් හදන්න වගේම මාර්ගම ඔබ තමුන් ආන්සලා මේ සමගි ජන බලවේග ආණ්ඩුවක් හදනකොට නායකතුමා තමයි මේ ආසනේ සංවිධායක. ඒ තුමා වෙනම වැඩ බලන මාත් ඉන්නවා. මේ මාර්ගම පුනර්ජීවණය වෙනුවෙන් මේ මාර්ගම නගරය වගේම කොට්ටාව නගරය පුරුල් කරලා හදන්න වැඩ පිළිවෙලක් තියෙනවා. අපි ඒකත් දැන් හිතාගෙන යනවා. උදාහරණයක් විදිහට මාර්ගම ආසනේ බස් ඩිපෝ දෙකක් තියෙනවා. දෙකක් ඕනද කියන ප්‍රශ්නයක් තියෙනවා. එකක් ඒකාබද්ධ කෙරුවා නම් නගරයට වඩා උගිරීමේ හැකියාවන් තියෙනවා.
දැන් මේ නගරයේ ඉන්න ජනතාවගේ මධ්‍යම පාන්තියගේ දරුවෝ කොළඹ ඉස්කෝලවලට යනවා. දුප්පත් අයගේ දරුවෝ මෙහෙ ඉන්නවා. හැබැයි ඉහළ ප්‍රමිතියේ පාසල් නැහැ. අපි ඊළඟ රජයක් කරතේ මහරගමට අඩුම ගානේ හොඳ පාසල් පහක්වත් ගේන්න ඕන ඉහළ ප්‍රමිතිය අධ්‍යාපනයක් ලබන්න පුළුවන්. ඒ වගේම ආර්ථික නගරයක් බවට කොට්ටාව මීට වඩා පරිවර්තනය කරලා තලවතුගොඩ නගරය තව පුළුල් කිරීම හරහා මේ මහරගම ආසනය තුළ ව්‍යාපාරිකයන්ගේ මුදල් සංසරණය වේගවත් බවට පත් කරන්න ඕන. ඒ හරහා ඍජු හා වක්‍ර ආදායම් මාර්ග වැඩි වෙනවා. ඒ වගේම මේ පමුණුවේ ඉන්න රේල් පාර දිගේ පේමන්ට් එක දිගේ වෙළඳාම් කරන ඒ වෙළඳ මහත්වරුන්ට එක්කෙනෙකුටවත් ඔවුන්ගේ රැකියා අවස්ථා අහිමි නොකර මීට වඩා වැඩගත් විදියට ඒ අයගේ රැකියාව කරගෙන මේ මාර්ගම නගරයේ පෞද්ගලිකයේ දේශීය ආර්ථිකය දියුණු කරන්න ඔවුන් ලබා දෙන හයිය තව වැඩි කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් අපි ඉදිරි රාජ්‍යයකදී ගේන්න ඕන. ඒ නිසා තව ගොඩක් දේවල් තියෙනවා. නමුත් ඒව කතා කරනවට වඩා දැන් නායකතුමාත් කතා කරන්න ඕන. ඔබතුමන්ලත් ඇවිල්ලා ගොඩක් වෙලා ඉදිරි කාලයේදී අපි සියලු දෙනාම එකට එකතු වෙලා අත්වල් බැඳගෙන සමගි ජන බලවේගයේ මහරගම විතරක් නෙමෙයි කොළඹ දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි මුළු ලංකාවම ජයග්‍රහණය කරලා රට හරි පාරට ගේන්න සියලු දෙනාම එකතු වෙනු කියමින් ඒ වගේම ජයග්‍රහණය කරන්න නම් රැල්ලට පොට්ටුවට ගියාත් අපි එකතු කරගන්න ඕන. ඒක මම කියන්න ඕන. සමහර අය කැමති නැහැ. මොකද 2010 දී මහින්ද රාජපක්ෂ යුද්ධ දින්නයි කියලා ඒ පැත්තට ජන්ද දුන්නා. ඊට පස්සේ ඒගොල්ලෝ හොරුයි කියලා යහපාලනය ගේන්න ඒ කට්ටිය මේ පැත්තට ආවා. ඒ නිසා තමයි ආණ්ඩුවක් ආවේ. ඊට පස්සේ ඒ ආණ්ඩුවේ මහ බැංකුව කඩලා පාස්තු ප්‍රහාරයක් වෙන්න දුන්න හින්දා එයාට හැකියාවක් ලැබුණා. නැවත රැල්ලක් හදන ජාතිවාදී රැල්ලක්. ඒකේ තරම අවුරුද්දක් යනකොට තේරුණා. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ සමග ජන බලවේගයේ සමාජිකත්වය වැඩි කරන ගමන් ගම ඇතුළේ සංවිධානය කරන ගමන් රැල්ලට නොතේරුම් කමට නැත්නම් නොදන්න කමට පොට්ටුවට ගියාත් අපි එකතු කරන්න ඕන අපේ ජයග්‍රහණය වෙනුවෙන්. ඒ වැඩකඩු සඳහා ඔබ සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන සිල්ලා සිරිමින් මගේ කතා අවසන් කරන බව සිතමි. බෙහෙවින් බෑ ස්තුතිවන්තයි.